සමාජ සේවකයෝ හැමදාම හැමතැනම පහළ වෙන්නේ නැත. යම් කිසි තැනක ඔහු පහළ වුවොත් එතන ඔහු වෙර අන් සියල්ල වාසනාවන්තය. ලොව බොහෝ විරුවරයන් මරා දමනු ලබන්නේ හෝ ලැබිව හෝ ඔවුන්ගේ චරිතය ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ සමීපතම මිතුරන්ය. බොහෝ විට මට ලැබෙන පළවෙනි වෙඩිවුණ්ඩය මගේ සමීපතම මිතුරාගෙන් විය හැකිය. නමුත් මට ඔහු අවිශ්වාස කළ නොහැක්කේ සියල්ලන් අවිශ්වාස කළ නොහැකි නිසාය. මගේ එක මිත්‍රෙක් අකාලේ මියදෙනවා. මොකද ඔහුට තව ජීවත් වෙන්න කාලය තිබ්බා. උන් මියදෙන අකාලේ ඔහුගේ මර ඔහුගේ දේහයත් එක්කලා පොතක් තිබුණා, මොනවාරි ලියන්න පොඩි පොතක්, කොවි පොතක් වයික. ඒක එක තැනක සටහනක් තිබුණා, එක්කෙනෙක්ගේ සටහන. සමාජ සේවකයෝ හැමදාම හැමතැනම පහළ වෙන්නේ නැත. යම් කිසි තැනක ඔහු පහළ වුවොත් එතන ඔහු වෙර අන් සියල්ල වාසනාවන්තය. මම එතන මම සසල කෙරුවා. ඒකයි ඉඳ මට ලියා ගන්න දෙයක් තිබුණේ නැහැ ඒකේ. මම මෙතනින් එනවා. ඒකේ ගැඹුරු අර්ථයක් තියෙන්නේ. සමාජ සේවකයෙක් ඉපදෙන්නෙම දුක් විඳින්න. ඒ අනිමිසුගේ වාසනාවටයි සමාජ සේවකයා එතන පහළ වෙන්නේ. ඒකම මට ආපු අදහසකට සමාන අදහසක් ලියනවා ලෙනි. ලොව බොහෝ විරුවරයන් මරා දමනු ලබන්නේ හෝ ලැබිව හෝ ඔවුන්ගේ චරිතය ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ සමීපතම මිතුරන්ය. බොහෝ විට මට ලැබෙන පළවෙනි වෙඩිවුණ්ඩය මගේ සමීපතම මිතුරාගෙන් විය හැකිය. නමුත් මට ඔහු අවිශ්වාස කළ නොහැක්කේ සියල්ලන් අවිශ්වාස කළ නොහැකි නිසාය. අල්පත් මහත්තයා ගැඹුරු ගැඹුරු කතන්දර දෙකක්. ඉඳන් සමාජ සේවයට බෑපු මට මේ මගේ සමාජ සේවයේ මං හිතන්නේ 50 වෙනි අතර කියලා කිව්වොත් මං පව් කරන්නේ. ඒ කියන්නේ මං වයස අවුරුදු 21 දී පටන් ගත්තා කියලා සමාජ සේවය. ගත්තොත් මේ 50 වෙනි වසර. ඒ කියන්නේ සතක අර්ධ සතකයක්. මේක තුල අවස්ථාවකදී මට නායකත්ව පුහුණුවකට යන්න වෙනවා. ඒක ඉදින් මට උපදෙස් ගන්න වෙලා තිබුණේ ඒටි ආර්යරත්න මහත්තයාගෙන්. ඔහු දැවැන්තේ රටේ සරෝදයේ නායතනය බිහි කරගෙන සෑම ගමකම සමාජිකයව හදාගෙන ඔහු විශාල සේවයක් කළා. පෙර පාසල් සියල් ගම්වල එහෙම ඇතුළු කළා. ඒ ඔහු ගාවට මං ගියා. යනකොට ඔහු ක්‍රිකට් මැච් එකක් බලනවා. සත පහකටවත් මාව ගණන් ගත්තේ නැහැ. සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. කලකිරීමකුත් ආව මට. ටික වෙලාවකින් ඔහු කිව්වා, නායකත්ව පුහුණු වලට නේදාවේ කඩදාසියක්වත් ගෙනවද? මං කව නැහැ කියලා. එහෙනම් අපි තේ කප් බිල පටන් ගමු කියලා තේකුත් දීලා මං අරගෙන යනවා ඔහුගේ කාර්යාල සංකීර්ණයට. මට අල්මාරියක් අරින්න ගිහුව ඇරියා. රෝල් පිටින් වැටුණා. මොනවද? කැලෑපත්‍ර. මේ කැලෑපත්‍ර කියන්නේ 아무ත සංකෘතියක්. මං ගාව තියෙනවා කැලෑපත්‍ර එකතුවක් මම එකතු කරලා. කැලෑපත්‍ර කියන්නේ කතරු කෙනෙක් නැති. ඒ කතරු කෙනෙක් නැති ප්‍රකාශනයක් හදන්න කැලෑපත්‍රයක් හැටියට. එතකොට ඒ කැලෑපත්‍ර ගොඩ තිබුණේ මවුට ගරහලා. එච්චරයි. ඊට පස්සේ ඔහු මාත් එක්ක ඇවිදින් කියන ලියා ගන්න කොලේ. සමාජ සේවකයෙකුට මුලින්ම කලකිරෙන සමාජ සේවය අතාරින්න දෙන්නේ නොසලකා හැරීම. මම ඒක ඔබට කළා. ඔබ කලකිරුන්නේ නැහැ. ඊට පස්සේ සමාජ සේවකයෙකුට ඊළඟට එන්නේ අවලාද. මම පෙන්නවා අවලාද කැලෑපත්‍ර. ඊට පස්සේ සමාජ සේවකට ඊළඟට එන්නේ තර්ජන. මේ තුනම මට ආවා. තර්ජනත් ආවා. තර්ජන මට ඍජු ආවෙනතර මගේ ගෝලයන්ට ආවා. හතරවෙනි අවස්ථාව ප්‍රශංසා. ප්‍රශංසාවේදී තෝගේ සමාජවාදී ඉවරයි. නැත්නම් සමාජ සේවය ඉවරයි. මේ කතාවට සමාන එකක් මහගම සේකර කියනවා. ඌගේ වියංගා කියන පොතේ. නගරයට යන. එතකොට මම ලොකු වෙලා නගරයට යන්න අම්මගෙන් අවසර ඉල්ලනවා. අම්මා මට හා කියනවා. මම නගරයට යන කටව මිනිස් වර්ගයක් හම් වෙනවා. මම ඒගොල්ලන්ගෙන් අහනවා නගරයට එන පාර. ඔව් මම වෙන පැත්තකට යොදවනවා හරවනවා.
මට ඒක දැනෙනවා. මම කලකිරලා ගෙදර එනවා. අම්මා කව ගණන් ගන්න එපා. ඉස්සල්ලා ගිය මිනිස්සුන්ට ඔය වැඩේ ඔය මිනිස්සු ඔහොමම කළා. ගණන් ගන්න තියන්න. මම පහවදා ගියා. පහවදා මිනිස්සු එහෙම කළා මම ඒක ගණන් ගන්න තු ගියා. ඊට පස්සේ මිනිස්සු මට මගදී අවලාද කළා. අවලාද. ඊට පස්සේ අවලාද කළා මම ඒකත් අවදී අම්මට කිව්වා. ඊට පස්සේ අවලාද ඉස්සල්ලාවේ අවලාද නෙමෙයි. ඔවුන් මම යනකොට ඔවුන් මට තර්ජනය කළා. දෙවෙනි අවස්ථාව තර්ජන අවස්ථාව. ඊට පස්සේ මම ඇවිල්ලා අම්මට කිව්වා. අම්ම කව ගණන් ගන්න එපා පුතා. අම්ම යන්න. දෙවෙනි දවසේ මම යනකොට ගේට්ටුව ගාව නගර ගේට්ටුව ගාව. අංග විකල මිනිස් වගේ මට උසුළු විසුළු කරනවා. ඒ වෙලාවේ. ඊට පස්සේ මම කලකිරලා ගෙදරට අම්ම කව ගණන් ගන්න නැතුව යන්න. මම ඊළඟ දවසේ ගියා. සේරම කළ තිබුණා. ඒ අර විදිහටම සේවල් ටික සිද්ධ වුණා. මම නගරයට ගියා මට උත්තමාචාර කළා මිනිස්සු. මේ කතාවසේ හැංගිලා තියෙන මල්පත් මහත්තයා සමාජ සේවකයෙක් ගව තියෙන්න ඕනේ වීරිය පාරමිතාවක්. මේ පාරමිතාව වීරිය ඉදුම් පිළිමක්. සංසාරේ ඔහු ඇරයි යන මහා පාරමිතාවක්. ඒකේ අභ්‍යාසයක් තමයි සමාජ සේවය කරන්නේ. මම සාමාන්‍යයෙන් ගෙදර කියන එක අතහැරලා අවුරුදු 16ක් විතර වෙනවා. සමාජගත වෙලා තියෙන මේකට හොඳම සාක්ෂියම ගෙන ඕනා. ගිනෝල් මහත්තයෙන් ඇහුවොත් ඇයි හිනා වෙලා කියයි ඔව් ඒක ඇත්තයි. ඒක ඇත්තයි හිනා කතන්දරේ. ඒත් එච්චර සමාජගත වෙලා සමාජ සේවය කරන මට පහුගිය කාල තුල විශාල විශාල වශයෙන් තර්ජන ආවා. මගේ මේ අවසන් නිර්මාණයේදී. අවසන් නිර්මාණය කියන්නේ තවත් සමාජ සේවයට වෙන නිර්මාණ අවශ්‍ය නැහැ. මම මේ ටික කරන්න ඕනේ කියන කාරණාව මොකද්ද මම සීහල ගම්මානේ හදන්නේ ඒකට. බොහෝ කතන්දර ආවා. පෙස්සන් ආවා. පොලිසියට පැමිණිලි කළා. ගේට්ටුව ගාවට ඇවිල්ලා තර්ජනය කළා. එතකොට මාව නොමග යවන විදිහේ වැඩපිළිවෙල ටික කළා. ඇයි එහෙම කළේ? ඒ ගම්මා මම හදන ගම්මානේ ඉඳමේ යැපිච්ච කට්ටිය. හුඟා ජාවාරම් එකක් අතේ තිබිලා තිබුණා. මං ගියේ ඒ ජාවාරම් ගැන ගිහිල්ලා පොලිසියට ගිහිල්ලා පැමිණිලිච් කළා. මෙවැනි ජාවාරම් තිබුණා කියලා. ඉතින් ඔවුන් මගේ තරහකාර වෙනවනේ. නිරන්තරයෙන් තරහකාර. ඒ කට්ටිය මෙවැනි දේවල් කරන්න පුළුවන්. ඒක කළා. හැබැයි බුද්ධිමත් පොලිසියේ වෙලාවේ බුද්ධිමත්ව ක්‍රියාත්මක වුණා. ඒකේ ගල්මෝලක් තිබුණා. ගල්මෝලයට කිසි අයිතියක් නැහැ. පොලිසියට පුළුවන් වුණා ඒ ගල්මෝල අයින් කරලා දෙන්න. එහෙම දේවල් කළා. එතකොට මේ රටේ නීතිය සාධාරණ මේ ටික කළා. ඒ හින්දා මට තිබුණා මම අධෛර්යමත් වෙන්න නැතුව මට මේ ගමනේ යන්න පුළුවන් වුණා. අද ඒක සාර්ථක ආයතනයක්. අද මාසෙකට 40කට වැඩි ප්‍රමාණයක් 50කට වැඩි ප්‍රමාණයක් බොහෝ විට 100 පයින්නෝ. මේ දේශීය සංස්කෘතිය සහ කුසිකර්ම ඉගෙනගෙන එතනින් ඉක්මලා යනවා. ඔවුන් යන්නේ දේශීය කුසිකර්මාන්තය වසවිස නැති කුසිකර්මාන්තය රටේ ව්‍යාප්ත කිරීම සඳහා කිසිම ආයතනයක් ඒ වෙනුවට රජයෙන් හැදිලා නැහැ. මම ඒක කරා. මේ අස්සේ මට විරුද්ධව නිර්නාමික පෙස්සන් දානවා. එක එක තැන්වල නිර්නාමික පෙස්සන්. එතකොට ඒ නිර්නාමික පෙස්සන් සඳහා මට මූල දෙන්න වෙනවා. අනාගතේ භයානක භයානක දේවල් එයි ඇයි මහා ව්‍යාපාරිකයෝ සාධාරණයෙන් රසායනික වෙළඳාමත් එක්කලා එක වෙලා ඉන්න ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන නැති වෙනකොට එක්කෝ ඔවුන් තෝරන්නේ ඔහුව මේ ගමනේ ඉදදී මගදී නවත්තලා දාන්න. ඒ නවත්වීම තමයි බොහෝ විට මරණය. ඉදිරියේ මරණය. මහාචාර්ය සේනක බිබිලට වෙන්නේ ඒක. සේනක බිබිලේ මේ රටේ අහිංසක ලෙඩ්ඩු වෙනුවෙන් හඬක් නැගුවා. එහෙනම් ඔහුගේ මරණය අදටත් අභිරහසක්. ඒ හින්දා මම මේවා දැනගෙන යන ගමනක් තියෙන්නේ. එහෙනම්යි අන්තිමට මේ රටේ නීතිය ඉස්සරහට මට යන්න වෙයි. හරිද? එතකොට නොයෙකුත් ආයතන හරහා ඒගොල්ලෝ මාව ප්‍රශ්න කරයි. නමුත් සාධාරණ වෙනුවෙන් යන මට තියෙන එකම හයිය තමයි. හරිද? හෘද සාක්කිය. මට වෙන කිසිම සාක්කියක් අවශ්‍ය නැහැ. හෘද සාක්කිය කියන එක ප්‍රබල සාක්කියක්. එහෙනම් මම මේකට මූල දෙනවා. මොකද මේ ගමන නවත්තන්නේ නැහැ. මේ ගමන නවත්ත ගන්න වෙන්නේ මෙහි ගමනාන්තය පාර්ලිමේන්තුව නම් ඒ සඳහා මම පාර්ලිමේන්තුවට යන්න කැමති නැති මිනිහෙක්. දේශපාලනේ මට කැමැතිම නැහැ. එන්නේ ආචාර්ය එන්නේ පෙර පස්සේ මම දේශපාලනේ අතාරිනවා. හැබැයි මේ මොහොතේ යන්න වෙන්නේ පාර්ලිමේන්තුවට නම් ජනතාව ඒක යෝජනා කරනවා නම් ජනතාව ඒක ආරාධනා කරනවා නම් ඔබතුමා එන්න. ඇවිල්ලා මේක අවසන් කරන්න කියලා ඒ කටුවට උනක් දාගන්න මම සූදානම්. කන්දක මහත්තයෝ පාර්ලිමේන්තුවට නෙමෙයි සමහර අය උත්සාහ කරන්න පුළුවන් ඔබතුමාව
අධිකරණය හමුවට ගේන්න උසාවියට ගේන්න පොලිසිය වලට ගේන්න පව් ඒ වගේ තත්ත්වයක් ඔබතුමා එම නැත්තම් රේට යවන්න ලැස්ති සාමාන්‍ය සමාජ සේවකෙක්ගේ ගමන් මාර්ග මග රෝසමල් යහනාවක් කරා රෝසමල් ඊතුරු පාරවල් වලින් යන්නේ කටු දාපු කටු මාවතවල යන්නේ ඒකෙ දිගේ යන්න බැයි නම් එයා සමාජ සේවය අතාරින්න ඕන ඔහු සමාජ සේවයට සුදුසු නැහැ එහෙනම් මම සමාජ සේවය සඳහා කැප වෙන්නේ 1000 මට 1970 ගණන්වල ඉඳලා එහෙනම් හැම ඒ ගමනේ එක පියවරක් තමයි රිමාන්ඩ් එක උසාවිය එතන මම උසාවිය පොලිසිය පොලිසිය හරහා උසාවිය හරහා මම වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට යනවා ඒක මගේ නම්බර එක CRP 39.9 අවුරුද්දයි මාස 3ක් මම රඳවා ගන්නවා ඔප්පු කරන්න හෝ නඩු නිමිත්තක් නැහැ චෝදනාවක් නැහැ ඔවුන් මාව නිදහස් කරනවා මට ඒක එතෙන්දි මට ඒ කාලය මං හිතන්නේ මගේ විශ්වවිද්‍යාලයක ඉන්න කාලෙකට වැඩි වටිනවා ඒ කාලය තුල මම ඉගෙනගත්ත දේවල් බොහෝම දේවල් ඇසුරු කරන්න හැම තේ පුදුර පුජ්‍යලිය විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ තියෙනවා ඊට පස්සේ ඒගොල්ලෝ මම පාර්ලිමේන්තුව ගියේ නැහැ නමුත් ඔවුන් පාර්ලිමේන්තුව ගියා ඒ කට්ටිය තමයි මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ජවයක් තියෙන කට්ටිය කාලේ ඔවුන්ට ජවය හම්බුනේ ඒ හිරගෙදර අස්සේදී ඒ රිමාන්ඩ් එක අස්සේදී තවත් මොනවද කතා කරන්නේ තවත් මට කොහෙද යන්න තියෙන්නේ යන්න තියෙන හැමතැනම ගිහිල්ලා යන්න තියෙන මේ සියල්ල අතහැරලා ආපහු යනවා නම් මම යන්න තියෙන්නේ මෙතනින් එහා තියෙන තලයකට මම බොහොම පැහැදිලිව දන්නවා එතෙන්ද යන්න තමයි අවුරුදු ගාණක් යනවා මොකද මේ ආත්මයත් මම තව කාලයක් ගෙවන්න තියෙනවා ඊළඟ ආත්මයෙන් පස්සේ මම එතෙන්ද යන බවත් මම දන්නවා මගේ යුතුයකම මම ඉෂ්ට කරමින් යනවා මේ රට මෙලාවේ අර්බුදයකට ලක් වෙච්ච රටක් මේ රට ඇස්සේදී මම දැක්ක මේ අර්බුද ඇස්සේ තිබුණ අරගලයක් ඒ අර එවැනි අරගල 3-4ක් පව කරලා ආව මිනිහෙක් මං. එතකොට මම දැන් කරන්නේ අරගලයක්. මේ අරගලේ මම කරන්නේ තනියම. මට මේකට සහයෝගය දෙන්නේ මේ අරගලේට පක්ෂ කට්ටියක් ඉන්නවා. හැබැයි අපි කොතනවත් එක තැනකට එකතු වෙලා රැස් වෙලා මේ අරගලේ කරන්නේ නැහැ. ඒතකොට මේ අරගලේ කරන වෙලාවේ ගෝල්පේ සර්කලේ විශාල නීතිඥ ප්‍රමාණයක් ඒ තරුණ පිටිපස්සේ හිටියා. එයාත් ඒ මතය පිළිගත්තා. ඒක හරිද නිවැරදිද කියන්නේ වැරදිද කියන්නේ මම යන්නේ නැහැ. මොකද මම සම්බන්ධ වුණේ නැහැ ඒකට. නමුත් තරුණයන්ගේ අරගලයක් තරුණයෝ කියන කට්ටියගේ අරගලයක් කවුරුවා මෙහෙවන්නේ නැතුව සුවඳිනව එනවනම් ඒක කණ්ඩායමක්. ඒක තුල හොයා බැලීමක් කරන්න තියෙන්න ඕනේ. මමත් කරන්නේ මේ අරගලයක්. මේ අරගලෙටත් මට නීතිඥ සහය තියෙන්න එපේ. හින්ද නීතිඥ මට ඕන වෙලාවක එයි කියලා හිතනවා. මොකද මං වටේට ගොඩක් නීතිඥ මාතුරු ඉන්නවා. ඔවුන් ස්වේච්ඡාවෙන් මාත් එක්ක ලතාවට මට මං අතින් යම් කිසි හරි නීති වැරද්දක් වේද කියලා බලන්න ඔවුන් අවම මොහොතේම අවබෝධයෙන් ඉන්නේ. ඒ හින්දා මගේ අතින් එහෙම නීතිමය වැරද්දක් වෙන්නේ නැහැ. නීතිම කියන්නේ පිළිගත් සමාජයක ජීවත් වෙනකොට ඒ සමාජය පිළිගත් නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාවෙන් පිටට යනවනම් එක්කෝ ඔහු කූඩු කරන්න ඕන කොතන හරි. ඒ කියන්නේ හිරගෙදරකට දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු හිරගෙදර පාලන කරන්න බැයි නම් ඊට වැඩිය දඬුවම් යන්න ඕනේ. හිරගෙයි දඬුවම් සිව්මලි වැඩි නම් අලුගෝසු වෙන්නේ එල්ලපම්. මේක කියන්නේ මේ රටේ ප්‍රබල කලාකාරයෙක්. ඉතින් ඒවා අහලා තියෙන මම මේ තවත් කතා කරන්න තියෙන මොකද්ද? මම කියන්නේ අර නන්දා මාලිනී විසින් කියන ගීතය. සුනිල් ආරියරත්න ලියාපු. හිස් මිනිසුන් කුස් පුරවන බත් දොලවන බුදුන් මේස මත මා පිපුනේ නැත. ඔව් පැහැදිලුව කියනවා. උඩඟු ලියන් ගොතා බඳින නීල වරස සරසන්නට මා පිපුනේ නැත. එහෙනම් මොකටද මා පිපුනේ? රට වෙනුවෙන් සටන්ට වැද දිවිදුන් රණවිරුවන්ගේ අවසන් ගමනට යන මහා ජනතා පාදුවිල්ලෙන් තැලී වැලී සැනසීමේ යන්න එමගට මා විසු කරනු. මේ සියල්ල හැමතිස්සම හිතේ තියාගෙන මම මේ ගමන යන්නේ. ඉතින් ඔබතුමාගේ ප්‍රශ්නෙට මම හිතන්නේ පිළිතුර හම්බුණා.